වීඩියෝබලන හැමෝුටම සෑහින දවසිගින් තමයි අලුත් වීඩිය එකක් ගෙනෙන්නේ. කොහම වුණත් අද මම හිතුවා ලංකාවේ ගොඩා දෙනෙක් කොයන දෙයක් ගැන නොදන්න කතාවක් කියන්න. ගත්ත කෙනෙකුත් නැති දුන්න කෙනෙකුත් නැති ඒත් හැමෝම හොයෙන දෙයක් තමයි වෝOC කාසි කියන්නේ. ලක්ෂ ගණනක් වටිනවා කියන අතීතේ ශ්‍රී ලංකාවේ භාවිතා වූ මේ VෝOCී කාසි ගැන තමයි අද මම ඔයාලට ගෙනෙන්න හිතුවේ සිවරණාව කොහොම වුණත් මේ වීෝOC සම්බන්ධ සම්පූර්ණ කතාව තමාේදිගැහැරෙන්න්නේ. ඔබ ලන්දේසි බල කොටුවක් බලන්නට ගේ අවස්ථාවක එහි ඇතුළු වෙන දොරට වෙෙහි වීෝසියන අකුරුතුන සහිත ලාංචනයක් කොටා තිබෙනවා දැකලා ඇති නිසකවුම ඒ හැරන්නට මේ අකුරුතුුණ එබ්බෝ කාසි එම නැත්තම් පැරණි පිගන් බාන්්ඩ හරි පැරණි පෙට්ටගම්වල හෝ අපේ කවතුකාගාරවට ප්‍රදර්ශක බාන්්ඩ අතර අදටත් අකින්න තියෙනවා. අපේ පැරණිය අය අතර මේ අකුරතුන නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ තරමටම මේ අකුරු අපට හුරුපුරුදුයි. ඒ වනාට මේ කුමක් සඳහා පාවිච්චි කරන්නේ දෙන්න පිළිබඳව බොහෝ දෙනා සතු අවබෝධයරං ඉතා පටු බව තමයි පෙනියන්නේ. ලන්දෙසියුගේ සන්ටුවන් කරන ඒ අපූරු අකුරතුන ගැන මේ සටහන තබන්නේ අන්න ඒ නිසයි. එත්දා සයිසිය පනස් අටේදී පෘතුගීසින් පලවාහැර ලංකාවේ මුහුදු බඩ පලාත් ලන්දේසින් මත්නැත්ත අපි දැන් කියන්නන්නේ ෙදර් ලන්තේ කියලා අන්න එයාලා අත්පත් කර ගත්තා ඒ කාලේ ඕලන්ද ඒමනත්තා ලන්දේසි රජ නියෝජනය කළේ ප වෙළඳ කටයුතු සඳහා පිහිටවනු ලද වරලත් වෙළඳ සමාගමක් විසි මේ වෙළඳ සමාගමේ නම ලන්දේසි බසින් උසුරුවනු ලබ්වේ ෆෙරිනිප් ඔස්ටින්ඩිෂ් කොම්පෝ කියලා එහි අරුත එක්සත් පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගම කියන එකත් ඒ අන්දේසි පදවල මුල් අකුරු තුන එක්වීමෙන් තමයි VෝOC කියන නම හැදිලා තියෙන්නේ. ඒක ඒ කාලේදී ඕලන්ද රාජ්‍ය මුද්‍රාවලෙසත් භාවිතා කළා මේක විශේෂයෙන් භාවිතා කෙරුණේ එකල භාවිතා වූ කාසිවල. එත්දා සයිසි අසු තුනේදී පෙරදිග ඉන්දියානෝ ඕලන්ද සමාගමේ ඇඩම් වැස්ටර් වෝල් හා හනුව රජසිහ රජවතර ඇති වූ ගිවිසුේ දා හතරමනි වගන්තිය මුදල්ල අච්චු ගසීම ගැන සඳහන් වනා. සිංහල රජතුමා විසින් හෝ ඕලන්ද ආණ්ඩුව විසින් හෝ පත් නොකළ මොනයම් අයකොටවත් කාසි අච්චු ගැසීමට සෑදීමට ප්‍රචාරයකිරීමට බලයන් ඇැති බව යිඉන් කියවුණා. ඕලන්දයුගේ මුල්කාලයේේදී ලංකාවේ භාවිතාවූයේ ඊට පෙරපාලන බලය හිමි කරගෙන සිට පෘතුකීසින් විසි නිකුත් කනලද කාසිවර්ග ඒවා වෙනත් රජයක් විසින් නිකුත් කරන ලද මුදල් නිසා හොරකාසි අච්චු ගැීම සීක්‍රයෙන් වැඩි වුුණා. මේකට පිළියමක් හැටියට ලන්දේසින් විසින් සියනුම පෘතිගීසි කාසි එකතු කරගෙන ඒ වෙනුවට වෝOC මුද්‍රාව සහිත කාසි නිකුත් කළා මෙම මුද්‍රාව නැති කාසි කිසිවත් පිළි ගැනීම තහනම් කරන ආචඥාවදද නිකුත් කෙරුණා ඒවනාට ඉතින් හොර කාසි අච්චු ගැසීම එතනින් නවතුනේ නැන්නැ එකතට හොරසල්ලි අච්චු ානක අපේරටේ අදේයේ සිද්ධ වුණුයක් නෙමයි නේද කොහමුණනත් වීියෝසි මුද්‍රාවයටතේද හොර කාසි සේක්‍රියෙන් පැතිරෙන්ට වුණා එදදා සයිසිය අනුතුනේදී රජයේ කාසි සහ හොර කාසි වෙන් කර හඳුනා ගැනීම සඳහා ඉන්දියාවෙන් රාජකීය කාසි අච්චුගසර අන්ද ගෙන්නු බව වාර්තාාවල සඳහන්න නවා එද සත්්‍යය දහත් තුනේදී ලන්දේසින් විසින් තම කාසි තැන තැන ගෙනයාෑමේ තාහනමද පැනවවා එසේ ගෙනයන කාසි රාජ සන්තක කරන බවද ඒ නිවේදනය දැක්කුණ. කොමුණත් එද සත්සේ විසි දෙේදී රිදිදී කාසි පිටරටයවීමට තාහ නම් කළ. එද හත්සය තිස් හත පමණ කාලයේදී කුඩා තම කාසි රාශියක් ගණන් කිරීමේදී ඇති වුණු කරදරයෙන් මිදීමට එකල භාවිතාවූ තඹ දොයිති කාසි එම නැත්තන් අපි කිනව ඩවිස් අට දාසේ විසි හතර බැගින්වු කාසි වැල් සහදා ඒවා ක්‍රමයින් දුුට්ටු දෙක හතර හයවශයෙන් ගනුදිනුවලට යෙදීමට කටයුතු කළා. මේක සාර්ථ ක්‍රමයක් නංගුණේ නැහැ එදදා සත්්‍යය හතලස් පහ වනමට බා්ඩාගාරේ විශාල තම්පකාසි හිගියයක් ද ඇැතිව වුණා. මේ නිසා පුවක් වෙළදාාමට අවහිර සිදුව බවත් පැවසෙනවා මහනුවරසිටිවෙලළඳුවන් දොයිතු හැර කිසිම කාසිවර්ග්‍යයා භාරගැනීමට අකමැති වූහෙයින් බාණ්ඩාගාරි තිබූ සියලුම කාසි නිකුත් කර මහජනාවත ඇති දොයිතු කාසි බා්ඩාරයට ලබාදී ඒ වෙනුවට රිදීකාසි මාරු කළ බව කොමිස් පිට දොයිතුමාරු රීම තානම් කර ලන්දෙසින් ආශඥ්‍යාවක් පැනවූ බවත් මෙහිදී සඳහන් වෙනවා. ඕලන්ද කාසි හැටියට බහුලව දැන්ට දක්නට ඇති මෙම තුට්ටු කාසි හැරනුීට ශ්‍රී ලංකාවේ භාවිතාව වූ ඕලන්ද කාසි තවත් වර්ග රාශයක් තිබුණක්. මේ අතර එක පැත්තක LsL යන ලාංචනයත් වර්දවාගන්න එපා S Ls නෙමෙයි LsL යන ලාංචනයත් අනිත් පැත්තේ VOC ලාංචනයක් ඇති තරම ගනකමින්නයුත් කුට්ටි කාසි වර්ගයක්ද දක් නැතිබුණා. මේහැර අංල් කාලක් විතර ගණකමින්යුත් තඹ කුට්ටි කාසි විධ ප්‍රමාණයෙන් නිකුත් කර භාවිතා වුණා. ඇතැම් කාසියක් කඩන පරිපැටයක් පමණ කුඩා ප්‍රමාණක නිකුත් කරතිබුණ. ්‍රී ල කාව භාවිතාවූ කුට්ටි සි බොහෝමක ඒවා අච්චු ගෙසු තැන හඳුනා ගැනීමට හැකි වනසේ ඒවා C අක්ෂරයෙන් කොළඹත් Gී අක්ෂරයෙන් ගාල්ලත් T අක්ෂරයෙන් ත්‍රිකුණනා මලයත් සහ ජ අක්ෂරයෙන් යාපනය යන අකුරයෝොදාතිබුණා ඒ කාසි වටිනාකමින් හාය දෙක එක හමාර එකයි කාල කාල වශයෙන්දැක්ුණා ොළඹ කාසි මුද්‍රණය කෙරුණේ කයිමන් දොරකඩ අසලයයි සඳහන් වෙනවා. එහි වූ කිඹුලන් සහිත ආරක්ෂක දියාගල නිසා කයිමන් දොරකඩ යන වදන භාවිතා කෙරුණා. ඇතැම් ඕලන්ද කාසිවල ස් ට්‍රීවර් යන ඕෝලන්ද වචනය ස් ත්‍රිබීයන්ුවෙන් සිංහලට පෙරලා එහි මුලාකුරවෙන ඉන්න හැටියට කාසිය මුද්‍රණය කර ඇති්‍යවස්ථාද ඇතැම් කාසික දැගන්නටත් හැකිවුුණා. ඕලන්ද බසින්, රික්ස් ඩැල්ඩ යනුවෙන් හැඳින්වනු කාසියක් සිංහලයෙන් පතාගය හැියට ලංකාවේ පැතිරී තිබුණු බව සඳහන්නෙනවා මෙහි වටිනාකම තුට්ටු හතලිස් අට. එකල වටිනාකම් අනුව පතාගේ විශාල මුදලාක් එයින් බිඳීයා වදනක් අදත් හෙලවහරෙහි තිබෙනවා එනම් පදාසියයි පදාසය යනු පදාග සියයකි බිත්තියේ පදාසයක් ගැල විලා ගියා යනුවෙන් වහරන්නේ එදා පදාග සියය මහා විශාල ප්‍රමාණයක් යන අර්ථ දුන්න නිසයි. ලන්දේසි යුගේ මුල්කාලයේ සිට අවසාන කාලයේ දක්වාම ඕලන්ද ප්‍රාන්ත රාජ්‍යවලට අයත් කාසි විශාල ප්‍රමාණයක් අපරටේ භාවිතා වුණා. මේ කාසි දැනටද අපේ කාසය එකතු කරන්න අතර බහුලව තියෙනවා දැකන්නට පුළුවන්. ඕලන්දය ගැල්ඩලන්තය, ප්‍රීස් ලන්තය, සීලන්තය හා යුට්‍ර චට්ටයන පලාාත්වල රාජ්‍ය මුද්‍රා සහිත, වෝOC කාසි ප්‍රමාණයෙන් පැරණි තඹ සතේ කාසියක හැඩේ ගන්නවා. ශ්‍රී ලංකාව තුළ බහුලෝ භාවිතාව ලන්දේසි දොයිතු කාසි අච්චුග සාඇත්තේ ඕලන්දී. මේවා ඕලන්දය සීලන්තය බටර් ප්‍රීස් ලන්තය ස්ටර්් යු් රැචට් ගැල්ඩර් ලන්තයට අයත් කාසි වෙනවා. මෙම වර්ගේ දොයිති කාසි අපේ ඇත නිවසක පැරණි අල්මාරි ලාච්චවල තිබෙන කින්නත් පුළුව ලන්දෙසි තම අවසාන කාලයේදි කඩදාසිමුදල් එමනැත්ත නෝට්තුද නිකුත් කරතිබුණා එව හැඳින් වෙන්නේ පතාග යනුවෙන් මේ නෝට්ටවඩ සිංහල දෙමළ හා ඕලන්ද බසින් දීර්ඝවාක්‍යන් ලියතිබුනා න්දෙසි ුග මුදල් පිළිබඳව ඔබට වැඩිතුර අවෝධයක් ලබාගැනීමට අ වශ්‍යයනම් රාජගිරිය පිට ශ්‍රී ලංකා මහහා ැංකව දල් කෞතුකාාරය හෝ මහජන බැංක්කවේ විචවර්තන මාමතය සේව්‍ය අභ්‍යසි විද්‍යාල ගොඩනැගිල්ලේ පහතමහාලයේ පිහිට මුදල් කෞතුකාගාරය නැරැීමට පුළුවන්. ඔන්න ඉතින් දැන් තේරන ඇතින වෝOC කාසිවල පවතින මේ ඉතිහාසය නිසයි ඒවට විශාල මිලක් ගෙවනවා කියන ද සමාජකත වෙලා තියෙන්නේ. මේ නිසාම බොහෝ දෙනා මේ මුදල් හයෙනවා විකුණන්නට. කොහමත් එම වෝOC කාසි වෙළදාමේ ඇත්ත නැත්තගෙන නම් හරියටම කියන්න මමනම් දන්නේ නෑ. කොහම වනත් VෝOC ලාංචනය සහ කාසි බිවීම ගැනයාට හරිම කතාවනං අද මම වීඩියෝ එකෙන් ගෙනාවක්. අමුතු ඩියෝ අපිත් එක දිකටම රැදි ඉන්න. තවත් මේ වගේ අමුතුම වීඩියෝ එකක් අපි හමුුවමු. ඒමනන් තවමත් අපේ චැනල්ල එක සබස්යි් කල නැත්තක් දැම්ම සබ්ස්්‍රයි් කරන්න. ඒමනං ආයත් අපි මේ විදිම ීඩියෝක එකින් හමුවම්. ගිලෙනක් ඔයාට සුබම සුභ දවසක්. තිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් හමුතු වීඩියෝ අඩුව මෙතනින් සබස්්‍රයිප් කරන්න.බෙල් අයිකට් එක මත කලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරමන්නටත් එකතුවන්න